පිරියතු පුතන්න දන්නේ මම කාල කන්නේ කරන්න දෙයක් ඕගොල්ලෝ උත්තමයි සේත්තයි කියලා පුදාගෙන හිටියද කාලකන්නේ අපතේව මට නම් ඔවුන් කාලකන්නේ අපේ ඔවුන් ඉඳලා තමයි මේ මව්කොල්ල විනාශ වෙලා තියෙන්නේ. හරි ගනිල්ලකො. දැන් උඹලා කියන්නේ රටේ ඇමතිවරයෙක් කියපල්ලකො. ඈ. සේත්තද? නෑ. උත්තමයිද? නෑ. මොකද ඒතකොට? ඈ? ඉතින් බං ඉතින් අපි මොනේ දෙපැත්ත තුන් පැත්ත බෙදලා අපි අද බලපල්ලා මහානායකලා බුත් අම්මට දෙන්න ඕන කියලා වුණානේ. මම නායකම් කියලා පෑන්නා ඉතින් මම හිතාමතානේ මේ මේක ආයේ මට කරන්න දෙන්නේ නැහැ. නම් දැන් ආවනේ කියන්නම්කෝ. මේ මව්පොල විනාශ වෙන්න හේතු මොනවද? මේ බෞද්ධ උරුමේ තිබ්බ අතීතේ ඉඳන් එන රටක්. මේක රැකුණේ මොනවා හින්දාද? බෞද්ධ පරිසරයේ මතින් තමයි මේ මව්පොල හැම අවස්ථාවකම රැකිලා තියන්නේ අම්මේ තාත්තේ. ඉතිහාසය ගැන දන්නුන් ටිකක් කතා කරපළා මං හරිද වැරදිද? හරි හරි. එතකොට මහානායකලා අද කීයක් ඉන්නවද? මහානායකලා නොබිදුනා නම් මේ මව්පොල මෙහෙම බෙදෙයිද විනාශ වෙයිද? නෑ. එතකොට මේ කාලකන්ණි තමන්ගේ සැප විහරණ සුඛ විහරණ නෙමෙද ඔය ගන්නෙ? ඔව්. මව්පොලේ මිනිසු ගැන හිතනවද? නෑ නෑ. තොපිපලයව බාන්න දුප්පත් කෙනෙක්ගේ ගිහිල්ලා බාන මහා නායක ගාව ධනි වැටලා එල්ල මට ෆොටෝයක් ගහලා එල්ල පෙන්න බල මේ මම මහා නායක ගාවට ගියා කියලා. පුළුවන්ද? නෑ නෑ. එහෙනම් ඔවුනුත් කාලකන්ණි නෙමෙද බා? නෑ මං අහන්නේ එච්චරයි උඹලගේ. ඈ උඹලා වෙනුවෙන් උඹලා ගාවට ගිහිල්ලා වඳින්න බැයි නම් ඒ මහා නායකට ඈ මං අහන්නේ උඹලගෙන් ඔච්චරයි. බොහොම බන්දන බෞද්ධින් පට්ට කේන්තියක් මං ගැන. ඈ කවුද එතකොට ඔය බෙදුවේ? අත්ගිරේ මල්ලතු කියලා කවුද බෙදුවේ? එයා සුද්දා බෙදුවේ බං සුද්දා බෙදලා තිබ්බේ. ඇයි සුද්දා දන්නවා මුන් එකට හිටියොත් මේකට බෑ. උන්ට මුකුත් කරන්න බෑ. උන්ට අවශ්‍ය තැනට යන්න නම් මේක මෙතන මෙහෙම කරන්න ඕන. ඕම් කරා. අපේ කාලකන් ඉරියත් ඒ කාලකන් ඉරිය. ආයේ මොකද්ද තව? තව තියෙන අමරපුර නිකාය කියයි. රාමඤ්ඤ නිකාය කියයි. මෙතන හමුරු ඉන්නවා මට කරන්නවත් දෙයක් නැහැ. මගේ අතින් පිට වෙනවා. මට මොකා හිටියත් මෙතන වැඩක් නැහැ. මට කියන්න ඕන දේ මං කියවෙනවා. මම දකින්න සත්‍යත්ත මේ කියන්නේ අම්මේ තාත්තේ. අද බෞද්ධ පරිසරයේ හතර අතේ බෙදිලා නැද? ඒ අත එනවා අර බල මේ බල කියන මහා දස බල යෝධ බල ටිකක් දෙනවා. නැද්ද මම පොළවේ? තොපේ ලෙඩ වෙනුවෙන් කතා කරන්න එකෙක් ඉන්නවද? නැහැ. ඈ මේ රටේ දිනෙන් දින මිනිස්සු මේ ලෙඩ වෙනවා කියලා ඒ වෙනුවෙන් හඬ නගන්න එකෙක් ඉන්නවද? නැහැ නැහැ. ඉතින් නැවත මේකට ආවත් ඊගාව එකා එන්නේ තෝක කෙලින්න තමයි. මේකට යහපතක් කරන්න එකෙක්වත් එන්නේ නැහැ. මුන් එන්නේ හොඳට දැනගනිලම් මේ දාතේ මුන් එන්නේ. ඡන්දයට එන්නේ උන්ගේ ඡන්දේ බලය ගණ්ඩායි. බලයට ආවට පස්සේ උන්ගේ උන් වැඩ කටයුතු කරන්නේ ඒ අවුරුදු ගාන බලය උන්ගේ රඳව ගණ්ඩා. නැවත ඉදිරි මැති වෙනදී බලය ගණ්ඩාත් පමණයි උන්ගේ අරමුණු. ලෙඩගෙන තියෙනවද? නැහැ. අයිම මේකට ලොකු වැඩපිළිවෙල ගේන්න පුළුවන්නේ. බොහොම පොඩි දෙයයි තියෙන්නේ. රජයේ මාධ්‍ය තියෙනවා. උන්ව ඡන්ද ව්‍යාපාර වලට මාධ්‍ය හසුරුවන්නේ. ඒ වගේ හතුරුල දීපියව කොමුන්ගේ මේ ලෙඩ හදෙන තියෙන විදියට ජීවත් වෙන්න බෑ. ඒවා කරොත් මොකද වෙන්නේ? උන්ගේ පැවැත්ම නැතු වෙනවා.